ඔබුවන් මම වෛද්‍ය සචේ රක්ෂිකා චන්දසිරි අද වැඩසටහනේ අරමුණ තමයි සෞඛ්‍ය සම්පන්න උපලාවන්‍ය ක්‍රම පිළිබඳ ඔබව දැනුවත් කිරීම වර්තමානයේ වෙළඳපොළේ පවතින බොහොමයක් රූපලාවන්‍ය ආලේපන වර්ග නිසා තමන්ගේ සම ලස්සන කරගන්න ගිහි බොහෝ අය අමාරුවේ වැටිච්ච අවස්ථා තියෙනවා මේ රසදිය අඩංගු බැරලෝහ අඩංගු ආලේපන වර්ග එහෙම නැත්නම් පෙට්‍රෝලියම් අඩංගු ආලේපන වර්ග නිසා සම පිච්චීම් අසාත්මිකතා ඇතිවීම සමේ වලවල් ඇතිවීම වැනි තත්ත්වයන් තමන්ගේ කෙස් අහිමි වී ගිය අවස්ථා වැනි බොහොමයක් පීඩාකාරී තත්ත්වයන් වලට බොහෝ දෙනා මුහුණ දීලා තියෙනවා ඉතින් මේ විවෘත ආර්ථිකයත් එක්ක හොඳ දේ වගේම නරක දේත් ලංකාවට ඇවිල්ලා තියෙන වෙලාවේ ඔබ තෝරාගත යුත්තේ කුමන ආකාරයේ ආලේපන වර්ගයක්ද කියන එක අපි මේදී දැනුවත් වෙමු. ආයුර්වේදයට අනුව නම් අපේ සම අපේ ශරීරයේ අපේ සියලුම කොටස් හැදිලා තියෙන්නේ පංච භූත කියන කොටස් වලින්. එතකොට මේ සියලු දේවල් ස්වභාවික දේවල් එහෙනම් අපි අපේ සමේ தત્ත්වය අපේ ගුණාත්මය වර්ධනය කරගන්න භාවිතා කළ යුතු වෙන්නේ සෑම විටම ස්වභාවික தત્ත්වයේ පවතින ආලේපන වර්ග. මොකද්ද සැපවීම රූපලාවන්‍ය කියන්නේ? සමසුදු වීම පමණක්ද? නෑ. රූපලාවන්‍ය කියන්නේ අපේ නිරෝගී බව, අපේ සම, අපේ හිස කෙස්, අපේ දත්, නිය මේ සියලු දේවල් වල යහපත් මට්ටමේ පවත්වා ගැනීම. එහෙම හිතුවොත් ශරීරය යහපත් පවත්වා ගැනීම පමණක්ද? නෑ. මේක ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට අපේ දෝෂ ධාතු මල අග්නිය ඒ වගේම අපේ මනස යහපත් පවත්වා ගැනීම තමයි නිවැරදි රූපලාවන්‍ය කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේක ආයුර්වේදයේ කොතනද දක්වලා තියෙන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් ආයුර්වේදයේ කියන්නේ ප්‍රතිකාර ක්‍රම පමණක් සඳහන් වෙන වෛද්‍ය ක්‍රමයක් කියලා. නෑ මේක දර්ශනයක්. මේක ජීවන දර්ශනයක්. මෙහි සඳහන් වෙන රසායන තන්ත්‍රය නම් කොටසේ තමයි අපේ ශරීරයේ ලස්සන කර ගැනීම සම්බන්ධ වැඩිපුර තොරතුරු දක්වලා තියෙන්නේ. එතකොට මේ සම විතරක් නෙමෙයි මම මුලින් සඳහන් කළ කොටස් වගේම අපේ පෝෂණය, අපේ සෞඛ්‍ය තත්ත්වය, අපේ මානසික තත්ත්වය කියන මේ සියලුම කොටස් මේකට එහෙම නැත්නම් මේ රූපලාවන්‍යයට අයත් වෙනවා. ඉතින් ආයුර්වේදය යටතේ දක්වා තියෙන රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා මම ඔබට හඳුන්වා දෙන්නම්. මේ පිළිබඳ දැනුවත් වීමම ඔබට විශාල සෙතක් සලසා දෙනු ඇති. අපි මුලින්ම සඳහන් කරපු විදිහට රූපලාවන්‍ය කියන්නේ සමපමණක්ම නොවේනේ. එහෙනම් මේක හිසේ සිට පාදාන්තය දක්වාම ලස්සනට පවත්වා ගැනීම තමයි රූපලාවන්‍ය කියන්නේ. මොනවාද හිසේ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්? කෙනෙක්ගේ හිස කෙස් ගැලවිලා යනවා නම්, කෙනෙක්ගේ අකලට හිස කෙස් සුදු වෙනවා නම්, කෙනෙකුට හිස්සරි පවතිනවා නම් මේවා තමයි හිස සම්බන්ධව පවතින ප්‍රධානම රූපලාවන්‍ය ගැටලු. ඉතින් මේ සඳහා භාවිතා කරන ක්‍රම ප්‍රතිකාර ක්‍රම නම් චිරෝධාරා, නසිකර්ම, ඊළඟට විශේෂයෙන්ම සකස් කරන ලද පැක් වර්ග යෙදීම මේ ප්‍රතිකාර ක්‍රම සඳහා අපි භාවිතා කරනවා. ඊළඟට අපි මූණට ආපුවා මොනවද ප්‍රධානම පවතින ගැටලු? හම ලස්සන කරගන්න සිදු කරන ෆේෂල් වර්ග නම් ඔබ දැනුවත් ඇති. නමුත් ඔබේ ඇස් දෙක සම්බන්ධ ඇස් දෙක ලස්සන කරගන්න ඇස් වට කළු වීම නැති කරගන්න සිදු කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් නැතුව ඇති. අපි මේ ඇස් සම්බන්ධව විශේෂයෙන් අක්ෂි දර්පණ වැනි ප්‍රතිකාර ක්‍රම යොදා ගන්නවා. මම මුලින් සඳහන් කළ නස්‍ය කර්ම මේ ඇස් වට කළු වීම වළක්වා ගැනීමට බොහෝ උපකාරී වෙනවා. ඊට අමතරව මේ නස්‍ය කර්ම මගින් ඔබේ මූණේ පවතින බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, ළඟට පිග්මන්ටේෂන් වැනි තත්ත්වයන් නැති කරගන්න පුළුවන්. ඊට අමතරව ෆේෂල් ගැන කතා කරනකොට ඔබ දැනටමත් ස්වභාවික ප්‍රශස්ත මට්ටමේ පවතින සමකට උරුමකාරයෙක් නම් ඒ සමේ තත්ත්වය දීර්ඝකාලීනව ඒ මට්ටමින්ම පවත්වා ගැනීමට මේ නෝමල් ෆේෂල් වැදගත් වෙනවා. ඊට අමතරව ඔබ වයසට යනකොට මම රැළ වැටීම පිළිබඳ
බොහෝමයක් කරදරයට පත් වෙන කෙනෙක් නම් ඔබට මේ රැලි ඉවත් කරගන්න ආයුර්වේදයේ සඳහන් වෙන ඇන්ටි ඒජින් ෆේෂල් භාවිතා කරන්න පුළුවන්. ඔබ ඔබේ හැමේ පවතින ඒකාකාරී නොවන පැහැය පිළිබඳව වද වෙන කෙනෙක් නම් ග්ලෝ ෆේෂල් මගින් ඔබේ පැහැයේ තත්ත්වය වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ෆේෂල් පිළිබඳ කතා කරමු. ඔබට හිතෙන්නට පුළුවන් ඔබ සැලෝන් එකකට ගිහිල්ලා සිදු කරගන්න ෆේෂල් එකක්මයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ කියලා. ආයුර්වේදයේ සඳහන් වෙන ෆේෂල් ක්‍රමය ෆේස් රිෆ්ලෙක්සොලොජි කියන මසාජ් ක්‍රමයක්. ඒක මසාජ් ක්‍රමයක්ම නෙවෙයි ඔබේ ශරීරයේ තියෙන අනිකුත් අවයවයන් උත්තේජනය කරන ප්‍රතිකාර ක්‍රමයක් මෙහිදී අඩංගු වෙනවා. මේ නිසා ඔබේ සමේ තත්ත්වයේ පමණක් නොවේ ඔබේ ශරීරයේ අනිකුත් අවයවවල ක්‍රියාවන් යහපත්ව පවත්වා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඊළඟට බොහෝ දිනකට පවතින ගැටලුවක් තමයි තමන්ගේ මුඛයේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත්ව නොමැති වීම. විදුරු මස් දී වෙනවා නම් මුඛයෙන් දුර්ගන්ධය හමනවා නම් කෙනෙක් වද වෙනවා ඇති කොහොමද මේ තත්ත්වයන් මග හරවා ගන්න කියලා. ඔබට මේ සඳහා වෙනකුත් වෙනත් රූපලාවන්‍ය ක්‍රම මගින් ප්‍රතිකාර ක්‍රම නොලැබෙනවා වෙන්නට ඇති. නමුත් ආයුර්වේදයේ මේ සඳහා තාමත් හොඳ ප්‍රතිකාර ක්‍රම අඩංගු වෙනවා. රූපලාවන්‍ය ගැන කතා කරනකොට ඊළඟට කෙනෙක් වද වෙන කාරණේ තමයි තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම. අද කාලේ ප්‍රවණතාවයක් තියෙනවා බොහොමයක් දෙනා ඔබේසිටි එහෙම නැත්නම් තරබාරු තත්ත්වයට පත් වෙන. ඉතින් මේ ඔබේසිටි කියන තත්ත්වයත් සමග ඔබට ඇති වෙන්නට පුළුවන් ගෙලවට කළු වීම, අත්යට කළු වීම, අධිකව දහඩිය දැමීම, මේ දහඩිය ඉතාමත් දුගඳ වීම වැනි තත්ත්වයන්. ඉතින් මේ තත්ත්වයන් මගහරවා ගන්නට ඔබට මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්නට පුළුවන්. මේ මගින් සිදු කරන්නේ ඔබේ පවතින මේදේ දහනය කිරීමක් පමණක් නොවේ. මේ බොහොමයක් රෝගවලට හේතුව වෙන ඔබගේ ඩයිජෙෂන් ක්‍රියාවලිය නැත්නම් ජීර්ණ ක්‍රියාවලිය අඩාල වීම කියන තත්ත්වය මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. බොහොමයක් කාන්තාවන්ගේ සිහින දිනයක් තමයි තමන්ගේ විවාහ දිනය. එදිනට ලස්සනට ඉන්න ඔබත් කැමති ඇති ඔබේ මුළු ශරීරයේම පැහැපත්ව පවත්වා ගන්න. ඉතින් ආයුර්වේදයේ සඳහන් වෙනවා මේ සඳහා බොඩි වයිට්නින් ට්‍රීට්මන්ට්ස්. බොඩි වයිට්නින් කියුවහම කෙනෙක් බය වෙන්නට පුළුවන් මේ බ්ලීචින් අඩංගු කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයක්ද කියලා. මෙය අභ්‍යන්තර ඖෂධ ලබා දෙන ගමන්ම සිදු කරන බාහිර ප්‍රතිකාර ක්‍රමයක් තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. අභ්‍යන්තර ඖෂධ විදිහට වෛද්‍යවරයෙක් ඔබට නියම කරයි රක්ත ශෝධනය නැත්නම් ඔබගේ රුධිරය පිරිසිදු කර කිරීමේ ඖෂධ වර්ග. ඉතින් මේ තුලින් ඔබට පැහැපත් සමක් මුළු ශරීරයේ පුරාම ඒකාකාරී පැහැය පවතින සමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතිකාරත් සමග රූපලාවන්‍යමය යහපත් තත්ත්වයන් පමණක්ම නෙමෙයි ඔබට ලැබෙන්නේ. ඔබේ ජීර්ණ ක්‍රියාවලිය යථාවත් වීම, ඔබේ සමේ තත්ත්වය බොහොම ප්‍රශස්ත මට්ටමකට පැමිණීම, ඔබේ වයසට යාමේ ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවීම, මේ වයසට යාමේ ක්‍රියාවලියේ වේගය අඩුවීම, ඔබේ මුහුණේ ප්‍රසන්න බව ඇතිවීම වැනි වාසි තත්ත්වයනුත් ඔබට මෙයින් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවක් නම් ගෙදර දොරේ වැඩ කටයුතු වැඩිපුර සිදු කරන කාන්තාවක් නම් ඔබට පවතින ගැටලුවක් තමයි ඔබේ නියපොතු ලස්සනට නොතිබීම. කෙනෙකුට මේකට හේතුව වෙන්නට පුළුවන් ඔබ භාවිතා කරන ඩිටර්ජන් වර්ග, සේදුම්කාරක දියර, සබන් වර්ග වැනි දේවල්. නමුත් මේ බාහිර දේවල් පමණක්ම නොවේ යම් යම් පෝෂණ ඌනතාවයන් යම් යම් ආසාදන තත්ත්වෙනුත් මේ නියපොතු වල හැඩය වෙනස් වීමට නියපොතු වල සෞඛ්‍ය තත්ත්වය අඩාල වීමට හේතු වෙනවා. ඔබට ඒ සඳහා ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම භාවිතා කරකොට
නියපොතුවල තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ආයුර්වේදයේද පෙඩිකියු සහ මෙනිකියු ආදී ප්‍රතිකාර ක්‍රම සඳහන් වෙලා තියෙනවා. මේ සඳහන් කරපු සියලුම දේවල් ඔබගේ යහපත්ව පවතිනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබට යම් කිසි චර්ම රෝග තත්ත්වයක් මෑතකදී ඇති වූ දෙයක් වෙන්නට පුළුවන්. දීර්ඝ කාලයකට පෙර ඇති වූ දෙයක් වෙන්නට පුළුවන්. එවන් තත්ත්වයක් ඔබට පීඩාව ගෙන දෙනවා නම් ඒ සඳහා ආයුර්වේදීය වශයෙන් කූණෙල්ලන් ඇල්ලීමේ ප්‍රතිකාර ක්‍රම එහෙම නැත්නම් ජලෞකාචරණ කියලා අපි නම් කරනවා මෙවැනි ප්‍රතිකාර ක්‍රම යොදා ගන්නට පුළුවන්. මම මුලින් සඳහන් කළ නස්‍ය ප්‍රතිකාර පිළිබඳ වැඩිදුරටත් කතා කරනවා නම් මේ දිනවල පවතින කොරෝනා ආසාදන තත්ත්වයක් එක්ක ඔබ බොහෝම දෙනෙක් කතාබහට ලක් කරන දෙයක් තමයි ප්‍රතිශක්තිකරණය. ඉතින් මේ නස්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරගන්නට ඔබට සෙම ආශ්‍රිත රෝග තත්ත්වයන් පවතිනවා නම් ඔබේ කෝටරක එහෙම නැත්නම් සයිනස් වල අවහිරතා පවතිනවා නම් එවන් දේ මගහරවා ගන්නට ඔබට මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවා රදේ වැනි තත්ත්වයන් පවතිනවා නම් එවන් දේ වලින් ඔබ නිදහස් වෙන්නට තවදුරටත් කතා කළොත් ඔබට යම්කිසි මානසික අසහනකාරී තත්ත්වය විෂාදයේ වැනි තත්ත්වයන් පවතිනවා නම් එවන් දේ සඳහා මේ නස්‍ය ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. ඉතින් මෙය රෝග තත්ත්වයෙන් වැළකීම සඳහා පමණක්ම නොවේ ඔබේ ස්වස්ථ බව ඔබේ නිරෝගී බව රැක ගැනීම සඳහා ඉතාමත් වැදගත් වෙන ප්‍රතිකාර ක්‍රමයක්. මම මුලින් සඳහන් කළ ආකාරයට මේ නස්‍ය මගින් රෝග සඳහා ප්‍රතිකාර පමණක්ම නොවේ රූපලාවන්‍යයට වැදගත් වෙන ඔබේ හිසකෙස් ගැලවී යාම අකලටි හිසකෙස් සුදු වීම ඔබේ මුහුණේ පවතින පිග්මන්ටේෂන් පිම්පල් ඇස්වට කළු වීම වැනි තත්ත්වයන් නැති කර ගැනීමට මේ නස්‍ය ප්‍රතිකාර ක්‍රමය උපකාරී වෙනවා. ඉතින් රූපලාවන්‍ය පිළිබඳ ඔබත් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් එවන් ප්‍රතිකාර සඳහා යොමු වෙන විට ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය මොනවාද? ඕගනික් දෙයක්ද, නැචරල් දෙයක්ද, එහෙම නැත්නම් කිමිකල් වැනි දෙයක්ද කියන එක පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඊට අමතරව ඔබ භාවිතා කරන ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේදය කුමක්ද පිළිබඳව ඔබ යොමු වෙන පුද්ගලයාගේ පළපුරුද්ද සහ දක්ෂතාවය සහ දැනුම පිළිබඳ සලකා බැලීමත් ඉතාමත් වැදගත්. ඔබ එසේ සලකා බැලීමෙන් ඔබේ සමේ යහපත් තත්ත්වයත් ඔබේ අලංකාර බවත් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවි පැවැත්මකට ආයුර්වේද රූපලාවන්‍ය කටයුතු සඳහා යොමු වෙනවා නම් එහිදීත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ යොමු වෙන පුද්ගලයාගේ හැකියාවන් දැනුම සහ පළපුරුද්ද පිළිබඳව. මෙහිදී වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනවා නම් ඒ ඉතාමත් සුදුසුයි. ඒ ආයුර්වේදයේ සම්බන්ධව ඉතාමත් පළපුරුද්ද ඇති ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් මම එය නිර්දේශ කරනවා. එහිදී ඔබට රූපලාවන්‍ය කටයුතු පමණක් නොවේ ඔබට යම් කිසි නිදන්ගත රෝග තත්ත්වයක් පවතිනවා නම් යම් කිසි රෝගයක් නිසා ඔබට මේ රූපලාවන්‍ය ගැටලු ඇති වෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමින්ම ඔබේ රූපලාවන්‍ය එහෙම නැත්නම් ඔබේ ශරීරයේ අලංකාරය පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.